අද අපේ පරිසරය පාඩම නේද අපි අද කරමු අර ආහාර පාඩමේ පුතේ මේ ඔයාලා අවසානයේ තියෙනවා කරන්න නිර්මාණයක් ඒකට ඕඩර් කරන්නේ ටොනික් පියන් ඕන ටොනික් පියන් ඕන ඊට පස්සේ පාට කඩදාසි ඕන මුලින්ම ඔයාලා මේ ටොනික් පියන් ටිකක් හොයාගන්නකො ඒ කියන්නේ අර බීම බෝතල් වල මූඩි ඒ බීම බෝතල් වල මූඩි පාට කඩදාසි වල නේද අලවලා මිදි පොකුරක් හදන්න පුළුවන් කාඩ්බෝඩ් එකට ඇලෙව්වට පස්සේ එක ළඟ ඇලෙව්වහම මිදි පොකුරක් වගේ හදා ගන්න පුළුවන් ඒ වගේම මේ බැලුම් බෝලයකින් බැලුම් බෝලයක් කුඹලා ඒක වටේ කඩදාසි අලවලා ඊට පස්සේ අර ඇට වර්ගයක් කලවන්න ඕනේ මුං ඇට වගේ හොඳයි මුං ඇට ලැබුවාම ගෙඩියක් එනවා කොස් ගෙඩියක් වගේ එහෙම නැත්තම් කොස් ගෙඩියක් තමයි ඒකත් හදන්න පුළුවන් මම ඒකේ උපදෙස් ටික ඔයාලා අදම දාන්න හොඳේ ඒ නිර්මාණය කරන්න කරලා මට ෆොටෝස් එවන්න හදන විදිහේ උපදෙස් ටික මම ग्रुप पे कर दाना आदम दाना तो लाने हेते ही दला एक हादान पुलवा हारे इतना पढ़े इतनी ये बाद में आपे आवश्यक नहीं होता बालमो आपे मागे यारों में कोटा स्टीकर वाला सर प्रश्न हादन दाना हमें हारे एक मांग आपे बालना हारे इतना परीक्षा कर ला होता है आपे देंग आदती है नहीं इलाम पार्ट में आरक्षा वहाँ परिस्थम අපි අලුත් පිටුවක් අරගෙන මාතෘකාව ලියමු නේද ආරක්ෂාව හා පරිස්සම ආරක්ෂාව හා පරිස්සම නැත්තම් පරිස්සම රයන දැම්මත් හරි හොඳයි මේ පාඩමේ පුතේ අපි ඉගෙන ගන්නේ දැන් පාඩමේ මාතෘකාවෙම තේරෙනවානේ කොහොමද ආරක්ෂාව වෙන්නේ කියලා අනතුරු වලින් එපැයි ඉතින් ආරක්ෂාව වෙන්න නේද එහෙම නැත්නම් පිටුවක් වල හානි වලිනෝ අලුත් පිටුවක ලියන්නේ तो बोलते हैं मैं पढ़ा में भी आपी इगना करने वाह मैं पासले सिद्धू करने लाभन विविध क्रियाकार काम दिए ना वाली इवराइजर ओके यार बोलते इवराइज हाँ देख रहा है कि नहीं मैं पासले सिद्धू करने लाभन विविध क्रियाकार काम दिए ना वाली एक क्रियाकार काम बोल दी सिद्धू भी है कि आने तुरु හඳුනා ගන්න අපි මේ පාඩමේ තේරුණාද ඒ වගේම නිවසේදී සිදුවිය හැකි අනතුරු ඉගෙන ගන්න තේරුණාද ඒ වගේම සහ ඒවැයින් ආරක්ෂා වෙන්නේ කොහොමද අනතුරු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ඒ වගේම මේ සමීප පරිසරයේ දැන් අපේ මේ පරිසරයේ විවිධ අනතුරු සිද්ධ වෙනම් පුළුවන් නේද සමහරව माइक के ऑन करके नहीं ना ओ ऑन करा नहीं मैं पास ने इतनी आप इतना भी पारिसरे सिद्ध हुई है कि आना तो मैं ए पीली बाद वहाँ पे कीमत सी दिमाग सी थी ना कुर्दुए ना एक ऐसा बाहर तैंती है ना आप इतना आना तो सिद्ध हुए ना पुलवान थे जब हम तीन तूर पे ना बट वार तेरे अंदर एवा के पुत्ते आगंतुक पुत्तियाले आंगे නැත්තම් ආගන්තුක ස්ථානවලදී අපට ආරක්ෂිතව නේද ඉන්නේ කොහොමද පරිස්සමින් ඉන්නේ කොහොමද කියලා අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා
ඒ වගේම ඔයාලා දන්නවා බෝවන රෝග නේද බෝවන රෝග තියෙනවනේ බෝවන රෝග වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ඒකටත් දැන් ඔයාලා හොඳ ආකාරවම දන්න මේ දවස්වල දැන් ගෙදරට වෙලා ඉන්නෙත් අපි මේ බෝවන රෝගයෙන් ආරක්ෂා වෙන්නේ නේද ඒක හොඳට දන්න ඔය ඒක කියලා දෙන දෙයක් ඇත්තෙම නැද ඒ වගේම අපි ආර ආහාර ගැන කතා කරද්දී අපි නිර්මාණ කරානේ අන්තිමට නේද දැන් නිර්මාණ කරනවනේ ඒ වගේ මේකේ නිර්මාණ කරන්න තියෙන පෝස්ටරයක් අඳින්න තියෙනවා කවි ගීත ගායනා කරන්න තියෙන කවි ගීත හදන්න තියෙනවා නේද ඒ වගේම විවිධ දැන්වීම් පුවරු සකස් කරන්න තියෙනවා හොඳයි ඒකයි පාඩමේ අවසානයේදී බලමු රයිට් මුලින්ම අපි බලමු මේ පාඩමේ මොකද්ද අපේ මේ ඉගෙන ගන්න කියලා එදිනෙදා සිදුවන අනතුරු එදිනෙදා සිදුවන අනතුරු මම පින්තූර පෙන්නන්නම් එතකොට අපි පින්තූර බලන ගමන්ම පාඩම සාකච්ඡා කරගෙන යමු නේද හරි මොන මම පෙන්නන්නම් ඔයාලා බලන්න ලෑස්ති වෙන්නකො හරි පුතේ මේ තියෙන එකක් ඔව් මේක බලන්න මෙන්න එදිනදා සිදු වෙන්න පුළුවන් අනතුරක් නේද ලිස්සා වැටි මේ නිවසේදී සිදු වෙන්න පුළුවන් පඩි පෙළෙන් වැටීම නේද පාසලේදී සිද්ධ වෙන්නත් පුළුවන් සමහර විට නිවසේදී සිද්ධ වෙන්නත් පුළුවන් නේද ඔව් දන බිම ඇනීම නේද එකක් වැටීමක් තමයි එකක් නිවසේදී සිද්ධ වෙන්න පුළුවන් ආ මේ විදියට වැටෙන්නත් පුළුවන් නේද මඩවලක වැටෙන්නත් පුළුවන් නේ ක්‍රීඩා පිටියේදී වගේ මඩවලක වැටෙන්න පුළුවන් පාරේදී නේද පාරේ අපි ගමන් කරනකොට ලිස්සා වැටෙන්න පුළුවන් මඩවලක එකක් අපිට සිද්ධ වෙන්න පුළුවන් අනතුරක් වයර් එහෙම කකුලේ පැටලිලා නේද ඇදන් වැටෙනවා එහෙම නැත්නම් ඔය දඬු කැබලි නේද ගල් වලට කකුලේ හැපිලා අපි වැටෙන්න පුළුවන් එකක් අපිට සිද්ධ වෙන්න පුළුවන් අනතුරක් මේ එදිනදා සිද්ධ වෙන අනතුරක් ඔව් මේ වගේ විදුලියනොත් අපට අනතුරු සිද්ධ වෙන්න පුළුවන් ඒවා අනාරක්ෂිතව පාවිච්චි කරනවා නම් නේද අපි විදුලිය අපි පාවිච්චි කරන්නේ ආරක්ෂිතව මේ මොකද ඒක ඉතාම භයානක දෙයක් නේ දැන් ඔයාලගේ ගෙදර විදුලිය වටේම විදුලිය තියෙනවනේ නේද හැබැයි අපි ඒක කොච්චර භයානක වුණත් අපි ඒක ආරක්ෂිතව පාවිච්චි කරනවා වයර් එහෙම පිට තියෙන්නේ විදුලිය අපිට ඇඟට කාන්දු නොවන වයර් නේද ඒවා අපි ගොඩාක් ආරක්ෂිතව තමයි තියෙන්නේ විදුලි උඳුන් විදුලි භාණ්ඩ නේද ටීවී එක ඒ හැම එකක්ම විදුලියෙන් තමයි වැඩ කරන්නේ හැබැයි ඒවා ගොඩාක් ආරක්ෂිතව පරිහරණය කරනවා නැත්නම් අනතුරු සිද්ධ වෙන්න පුළුවන් නේද මේ වගේ වුණොත් අනතුරු සිද්ධ වෙන්න පුළුවන් ගින්දරෙන් අනතුරු සිද්ධ වෙන්න පුළුවන් අපර නිවසේදී නේ ඔව් ගිනි ගැනීම කුප්පි ලාම්පු පෙරලීම නේද සමහර විට ගෑස් ලීක් වෙලා ගින්දරක් ඇති වෙන්න පුළුවන් නේද එහෙම නැත්නම් පෙට්‍රල් වලින් එහෙම නැත්නම් අපි සෙල්ලම් කරන්න ගිහිල්ලා රත්ඥා පත්තු කරලා නේ ඒ වගේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන් එදිනෙදා අපි වැඩ කරනකොට දැන් මේ නම් තියෙන කුස්සියක මේ සිද්ධ වෙන අනතුරු හරි මිටියකට අත තැලෙන්න පුළුවන් නේද ඇණයක් ගහන්න ගිහිල්ලා ඔව් අත තැලෙන්න පුළුවන් මිටියට විතරක් නෙවෙයි පිහියට ඊට පස්සේ ගලකට නේ ලී කැබලි වලට යකඩ කැබලි වලට අත තැලෙන්න පුළුවන් අත කකුල ඒකත් අපිට එදිනදා සිද්ධ වෙන අනතුරක් ඔයාලට මේව වෙලත් ඇති දැන් මතක් වෙනදි මේ මම මේ පින්තූර පෙන්නනකොට මට මේක වුණා මට මේක වුණා කියලා ඒ හැම වෙලාවෙදි පුතේ කල්පනා කරලා බලන්න ඒ හැම වෙලාවෙදිම කල්පනා කරලා බලන්න ඒ අපි සර් මටත් තුනයි එක මේක තමයි අපේ නොසලකිල්මත් කම නිසා නේද පුතේ අපි සැලකිල්ලෙන් ඒ බඩු පාවිච්චි කරන්න නැති නිසා තමයි අපිට එහෙම අනතුරු සිද්ධ වෙන්නේ රයිට් අපි හිරට අත කැපීම වෙන්න පුළුවන් නේ
සිහියට අත කැපෙන සමහර වෙලාවට දැන් අම්මගෙන උයන්න ගිහින් සිහියට අත කැපෙනදී ඕකට හැබැයි ඔයා ල මගේ ඇඟිල්ල පිහියට කැපුණා ආ ඒකනේ ඔව් ගොඩාක් අය අත්දැකීම් ඇති පිහියට අත කැපෙන මේ වගේ අර උණු වතුර භාජන එහෙම අපි උස තැනක තිබිලා ගන්න ගියොත් එහෙම අපේ ඇඟට ඒ උණු වතුර වැටෙන්න පුළුවන් එහෙම වුණොත් අපේ ඇඟ පිච්චෙනවා පුතේ උණු වතුර ඇඟට වැටෙනොත් ඇඟ පිච්චෙනවා සමහර විට අපේ ලස්සන මූණ පිච්චුනොත් එහෙම ඒක හැමදාටම ඒ කැළල් තියෙන්න පුළුවන් නේද එතකොට කැතයි කැත වෙනවා ඒක නිසා උණු වතුර ගින්දර සමග වැඩ කරනකොට බොහෝ පරිස්සමින් වැඩ කරන්න ඕනේ නේද ඒවා අපි අල්ලන්න යන්න ඇලුවට තමයි ඒවා ඒවේ වැඩ කරාට තමයි හැබැයි ගොඩක් පරිස්සමයි දැන් ඔයාලට පුළුවන් ටිකක් නේද හරි ඔ මේ වගේ ඒවා මේ බඩු බාණ්ඩ අපේ ඇඟට පෙරලෙනවා නේද මෙහෙම බඩු අදින්න ගිහිල්ලා එහෙම නැත්නම් ඒවා තියෙන දේවල් බලන්න ගිහිල්ලා ගොඩක් වෙලාවට පොඩි ළමයි ඉන්න තමයි වෙන්නේ ඒ අපේ ඇඟට පෙරලෙන්න පුළුවන්. ඒකත් එදිනදා සිදු වෙන්න පුළුවන් නේද? මෙන්න මෙතන බලන්නකෝ. නේද? බයවකයි නේ. දැක්කද? ඔව් ඒව තමයි මේ අපට එදිනදා සිදු විය හැකි අනතුරු. තේරුණාද? හරි දැන් පින්තූර අපි ගොඩාක් බැලුවා. අපි දැන් ඒ ටික හිමීට සටහන් කරගමු. නේද? එකවර මාතෘකාවල් යන කරුවක් දාලා මාතෘකාව එදිනෙදා සිදුවිය හැකි අනුතු එදිනෙදා සිදුවිය හැකි අනතුරු පයලිස්සා වැටීම සර් කියක් දෙනවා. ඔව් මම දෙන්නේ ඔයාල ලියන්න ඕන. මම දැන් පින්තූරස් හොයලා පෙන්නුවා. ගාසකින් වැටීම දැන් මම පෙන්නපු පින්තූරත් එක්ක ඔයාලා සිද්ධ පැනීමේදී මැටේදී පැනීමේ රයිට් මේ දෙක ලියා ගන්න මුලින් ඊට පස්සේ මම අර පින්තූර නැවත පෙන්වන්නම් එතකොට ඔයාලට ඒක පෙන්නකොට හෙමින් හෙමින් ලියන්න පුළුවන් නේද Hi, sir. Apa kian? Hari sir. Hari. Thank you.
right pen on the mom. Egal, you are a metal yard floor. Party fill in Betty. Sir, be it at the capital. Oh, you are clear. Be it at the capital. Oh, you are funny. Sir, sir. Oh, Lisa, the team. Oh, fire Lisa, the team up in the end of the name. Sir, වැටෙන් පනින්න ගිහිල්ලා වැටි. ඕ එකක් හරි. ආව් විදුලියෙන් විදුලි සැරවැදීම. විදුලි සැරවැදීම. ගොඩක් වෙලාවට මේ විදුලි සැරවැදෙන්නේ වයර් එකක් කියම පාන. ඒ කියන්නේ සරවැදීම පුළුවන්ද? පුළුවන් පුළුවන්. සර් අපුණු වැඩිලා. ඔය ඒව පුතේ ලියන්න එපා මොකද අපිට එදිනදා සිද්ධවන අනුතුරුනේ. අකුරු වැදීම. සර් පාස්ක කිරීම. ස්වලින් වැටීම ඔයව හරි තර් ඉන්දරට පිලිසීමනේ තර් තර් හරි නිතිය තාපස තර් දුවන්න ගිහිල්ලා වැටීම ඔ පයිලිසා වැටීම කියලා ලිව්ව එක ඇක්ෂන් ඕනද මම මේ පෙන්නනේ ඔක්කොම ලියන්න පිහියට අත කැපීම ආහාර විශේෂ වීම ඔව් ඒවත් හරි බඩු ඇඟට පෙරලීම පුළුවන් තැපෙන් දක් දක්කිරීම ඔව් ඒවත් හරි බල්ලෙක් තැපා කෑම ඔව් ඒවත් හරි උණු වතුරට අත පිලිස්සීම අංක අටට දාන්න අංක අටට හොඳේ දැන් ඔක්කොම ලියන්න ඕනේ දැන් ටිකක් ලිව්වනේ ඉතුරු ටික අපි ගෙදරදී ලියමු හරිනේ හොඳයි අපි යමු ඊළඟ කොටසට හරි දැන් අපර කරන්න දැන් ලියපු තැනින් ඔහොම නතර කරන්න ඉතුරු ඒවා අපට ගෙදරදී ලියන්න පුළුවන්. දැන් අහන් ඉන්නකො පුතේ. දැන් ඔන්න ලියන එක නතර කරලා පැන්සල් පැත්තක ඉඳලා අහගෙන ඉන්න. සර් කියවන ගන්දි. ඔහොම. ඔ අටට ලියන්නේ අටට අංක අටට. හරි දැන් අහන් ඉන්නවද? දැන් ඔහොම මේ පන්ති කාමරයේදී ඔයාලා ඔහොම බැලුවොත් එහෙම තමන්ගේ දැන් අත්දැකීම් තියෙනවනේ එක එක්කෙනාට සිදු වෙච්ච අනතුරු නේද? එහෙම බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වැඩියෙන්ම සිදුවී ඇති අනතුරු මොනවද කියලා. ඔයාලා ඉස්කෝලේදී නම් මේක කරනකොට ඔක්කොගෙන් අහනවා මේ Tamanට සිදුවලා තියෙන අනතුරු මොනවද කියලා. ඊට පස්සේ තීක තෝරනවා වැඩියෙන්ම සිදුවී ඇති අනතුරු මොනවද කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පුතේ වැඩියෙන්ම සිද්ධ වෙන්නේ ඔය පිහියට අත කැපීම, ලිස්සා වැටීම, ඔන්න ඔය වගේ අනතුරු තමයි සිද්ධ වෙන්නේ. එතකොට එන ළමයි වැඩිපුරම නේද පරිස්සම් වෙලා නැත්තේ අන්න ඒවයි. ඒ වගේම අනුතුරු සිදුවීමට හේතු බලන්න ඕනේ මොනවද කියලා. දැන් තමන් කල්පනා කරන්න ඔව් තමන්ගේ අනුතුරක් තමන්ට සිදුවන අනුතුරක් ගැන. ඒකට සිදුවීමට හේතුව මොකක්ද? ඒ අනුතුරු සිදුවීමට හේතුව. සමහර විට පීයේ වැරදි පැත්තින් අල්ලන්න පුළුවන්. නේද? මිතෙන් අල්ලන්න නැතුව පීයේ තාලේ තියෙන පැත්තෙන් අල්ලගෙන යනවා. එතකොට අත කැපෙන්න පුළුවන් දන්නේම නැතුව. එහෙම නැත්නම් අපි හිතමු මේ ඔකත් ලිස්සා වැටීම කියලා නේද? මඩ තිබෙන තැන් වල දුවගෙන යනවා.
එතකොට මඩ තියෙන තැන් වල දුවගෙන ගියාම ඌකාම ඉස්සරහට තමයි නේද? ඔව් DSL තියෙන තැන් වල ඇවිදිනවා. ගල් උඩ එහෙම DSL තියෙන ගල් උඩ ඇවිදිනවා. ඔව් එතකොට නිකාම කොහොමවත් වැටෙනවා. නේද? අන්න ඒ වගේ හේතු තමයි තියෙන්නේ. අනතුරු සිදු ස්ථාන මොනවද කියලා බලන්න. මොන වගේ තැන් වලද වැඩි පුරාණ තොරතුරු සිද්ධ වෙලා තියෙන්නේ? ගොඩක් වෙලාවට පඩි පෙළේ ගොඩක් වෙලාවට ඔය බහින්න ටික පල්ලම් වලදී වගේ නේ බෑවුම් තියෙන තැන් වලදී වගේ අන්න ඒ වගේ තැන් වලින් තමයි අනතුරු ගොඩක් සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි බලන්න ඕනේ ඔ අනතුරු සිදුවිය හැකි මේ එම අනතුරු වලින් සිද්ධ වෙන්න පුළුවන් හානි මොනවද කියලා පුතේ බලන්න. හානි කියන්නේ දැන් සමහර ඔ දැන් අහගෙන ඉන්න පුතේ සමහර වෙලාවට ඔය අනතුරු වලින් අපේ අපිට ලොකු හානියක් වෙන්න පුළුවන් සමහර වෙලාවට නේද? දැන් උන්වහන්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඉතින් අපේ ඇඟ විසුද්ධි වෙනවා. හරි හරි ඒක පස්සේ නේද? මොකද්ද? මැදදි පැල කිව්වා. අපේ අයියට දැන් ඉතියක් තියෙනවා. මං කට් වෙන්නේ වීඩියෝ එක දානවායි. ඔව් YouTube එකට ඒක දාන්න හොනේ. හරි මේ එතකොට හරි මං දැන් කීකී හිටි දැන් එහෙනම් පුතේ දැන් අපි මේ දෙද්දී අපි දැනගන්න ඕන අනතුරක් නේද සිද්ධ වෙනවට වඩා හොඳයි අපි ඒවයි ආරක්ෂා වෙන්නේ නේද? අනතුරු සිද්ධ වෙන්න දෙන්නේ නැතුව අපි ඒවෙන් ආරක්ෂා වෙන එක තමයි වැදගත්. තේරුණාද? හරි. දැන් ඉතින් එහෙනම් අපි අඳුර ගන්න ඕන මේ අනතුරුදායක ස්ථාන සහ අවස්ථා මඟහරින්න. නේ? අනතුරුදායක ස්ථාන සහ ස්ථාන අපි මඟහරින්න ඕන. නැත්තම් අනතුරු සහිත මේ තැන් ඒ වගේ වෙන තැන් අපි දැන් දන්නවනේ. ඒ වගේ තැන් මඟහරින්න. එතකොට මේ DSL තියෙන තැන් වල අපි දුවන්නේ නැහැ. එතකොට මඩ තියෙන තැන් වල හෙමීට යනවා. මේ පල්ගම් තියෙන තැන් වල අපි හෙමින් හෙමින් ගමන් කරනවා. හොඳයි. එහෙනම් අපි එහෙනම් මෙහෙම කරමු. හයි අපි දැන් එහෙනම් ඊළඟට ලියමු පොඩි ක්‍රියාකාරකමක් කරමු හොඳද? හයි එහෙනම් මම බෝඩ් එක මකනකම් සර් අලුත් පිටුවක්ද? ඔව් අතන මේ යටින් ඔයින් එකක පින්තූරයක් අඳින්න හරි අලවන්න හරි ඉඳ තියන්න හොඳද? නිවසේදී සිදුවිය හැකි අනතුරු නිවසේදී සිදුවිය හැකි අනතුරු හයි මම මේකේ ලියන ටික මම ඔයාලට පෙන්නන්නම්. හොඳේ? ඔයාලා මේක බලාගෙන ලියන්න. ගොඩක් වෙලා දෙන්නේ. මේ තියෙන්නේ. තර ඔක්කොම ලියනවද? ඔක්කොම පුළුවන් ප්‍රමාණයක් ලියන්න මම විනාඩි 3ක් දෙන්න. තරු ඩාල් 1 2 3 දාලා ලියන්න ඔයාලා. පේනවනේ නේද?
इकबाल करान है විදුලි තරවැදීම ගෑස් කාන්දු වීම නිසා ශරීරයට ගිනි ඇවිලීම ලේසිටිකලියන් සුරතල් සතුන් සපා කෑම නේද හතරක්වත් ලියා ගන්න හතරක් ලිව්වනම් ඇති මම හතරක් කිව්වා. හරි හතරක් කිව්වා නැති. හරි හොඳයි. සර් මම හතර වෙන එක ලියන්නේ. ඔය පුතේ අපේ ගෙදරකද සිද්ධ වෙන්න පුළුවන් අනතුරු. නිවස ඇතුලේ නේද? මේ සහ නිවස ආවට සිද්ධ වෙන්න පුළුවන් අනතුරු ටිකක් තමයි ඔය තියෙන්නේ. එයින් එකකක් පින්තූරයක් අලවන්න. තෝරගත්ත එකක පින්තූරයක් අලවන්න එහෙම නැත්නම් අඳින්න. මේ දෙකෙන් එකක් කරන්න පුළුවන්. හරි
ඇති දැන් ඒක ලේසි ටිකක් කිව්වම හරිය විදුලි සැරම ඇදීම ගෑස් කාන්දු වීම එසා ශරීරයට ගිනි ඇවිලීම භූමි තෙල් කුපිලාපු පෙරලීමෙන් ගිනි ඇවිලීම පොතල් සතුන් සපා කෑම ඒ ඇති හරි කමන්නේ පස්සේ අපි ඕ ඒක ලියමු दे මොනවද එකක් තමයි ඔයාලා දන්නවද ප්‍රථම ආධාර ලබා දීම කියලා අනතුරකදී අපට කරන්න පුළුවන් හොඳම දේ තමයි ප්‍රථම ආධාරයක් ලබා දීම ඒ කියන්නේ පුතේ රෝහලට රැගෙන යන තරම් අනතුරක් සිද්ධ වුණොත් ඊට කලින් නේද අපට මේ ප්‍රථම ආධාරයක් දෙන්න පුළුවන් ඒ කියන්නේ ඒ අනතුරේ නේද නිවසේදී අපිට කරන්න පුළුවන් එක් දෙයක් නේ නැත්තම් ඒ අනතුරු සමහර විට අනතුරු නිසා එයාට හානි වැඩි වෙන්න පුළුවන් ඒ හානි අඩු කරන්න තමයි අපි ප්‍රථම ආධාරයක් දෙන්නේ හැබැයි ඉතින් අපි මේව ඉගෙනගෙන තියෙන්න ඕන ප්‍රථම ආධාර මොනවද කියලා තේරුණාද එහෙම ඉගෙනගෙන නැතුව එක කරන්න බෑ ඒ වගේ අපි දැනගෙන තියෙන්න ඕන මොනවද ප්‍රථම ආධාර ඔන්න ඔයාලට මේ හොඳ අවස්ථාවක් තියෙනවා මේ ප්‍රථම ආධාර ඉගෙන ගන්න ඕන නේද පොඩි පොඩි අපි හිතමු මේ නිතියට අත තැරුණාම කරන්න පුළුවන් දේවල් මොනවද කරන්න පුළුවන් දේවල් මොනවද නිවසේදී නේද ওই විවිධ පොර වර්ග තියලා නේද රෙදිපටි බඳින එක නෙමෙයි නේ රෝහලට රැගෙන යන කලින් මොනවද කරන්න පුළුවන් බල්ලෙකු සපා කෑවට පස්සේ කරන්න පුළුවන් ප්‍රථම ආධාර මොනවද නේද ඒවා අපි ඉගෙනගෙන තියෙන්න ඕන ඒ වගේම ගිනි ඇවිලුණාම මේ ශාරීරික අපිට යම් කොටසක් පිච්චෙනවා. ඔන්න අපිට කරන්න පුළුවන් ප්‍රථම ආධාර. බය වෙලා කෑගහලා හරියනවද? නෑ, ඒක කරලා වැඩක් නෑ. අපිට මේ අනුතුරෙන් හානිය අඩු කරගන්න තමයි අපි ප්‍රථම ආධාර කරන්නේ. නේද? නැත්තම් හානිය වැඩි වෙන්න පුළුවන්. හොඳයි පුතේ, ඉතින් මේ ප්‍රථම ආධාර අනුතුරක් සිද්ධ වුණාට පස්සේ අපිට උදව් උපකාර කරන ගොඩාක් පිරිසක් ඉන්නවා. ඒක නම් ඔයාලට හොඳ දැනුමක් තියෙන මේ දවස්වල නේ. නේද? ලංකාවේ කොරෝනා වලින් සිද්ධ හානියත් එක්ක ඒ උදව් කරන මිනිස්සු ගැන දැන් ඔයාලා දන්නව කවුද මොන වගේ පුද්ගලයෝ උදව් කරන්නේ කියලා නේද වෛද්‍යවරු නේ ඊට පස්සේ ඔය හමුදාව නේද ඊට පස්සේ රතුකුරුස සංවිධානය රතුකුරුස සංවිධානය ඒක රතුකුරුස සංවිධානය වෙනම ඒක තමයි අනතුරු වලට උදව් කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නේ දැන් ඒක මේ දවස්වල ගොඩක්ම වැඩි කරන ආයතනයක් සෞඛ්‍ය සේවා ඔය ඊට පස්සේ පොලිසිය නේද ඒ වගේ ආයතන පුතේ මේ අනතුරක්දී අපට උදව් කරන අනතුරු වලදී විශේෂයෙන්ම දැන් ওই ගාම් වතුර වගේ වෙලාවකදී නේද ඒක ස්වභාවික ශ්‍රී ලංකා පොලිසිය හරි අපාරම් බෑ මයික් එක මියුට් කරලා තියාගන්න. ආ මෙන්න මේ රතුපුරුෂ සංවිධානයේ ලාංඡනය. තේරුණාද? ආ මේක මන් මේ අපේ අනුතුරු පිට
මේ කියන්නේ රතුපුරුෂ සංවිධානයේ ලාංඡනය රතුපුරුෂ මේ ශ්‍රී ලංකා පොලිසිය ඒ අය උදව් කරන අනුකූලද නේද හමුදා යුද හමුදා ගුවන් හමුදා ගුවන් හමුදාව තනතුරුවලදී උදව් කරන ගම් වතුර නායෑම් මේ ඒ වගේ අවස්ථාවලදී නාවික හමුදා මුහුදේ සිටින අනතුරු සිද්ධ වුණොත් ඒ අය උදව් කරනවා මේ ගම් වතුර වේලාවකදී මේ ගුවන් හමුදා උදව් කරන එහෙනම් අපි එකට මාතෘකාවක් ලියමු අනතුරකදී අපට උදව් කරන ආයතන අනතුරකදී අපට අගල් යන ඔයාලා මේ ක්ලාස් එක දැන් අතර වුණාට පස්සේ අර ලින්ක් එකෙන්ම නැවත එන්න හොඳේ අලුත් එකක් දාන්න ඒකෙන්ම එන්න ඉන්ටර්වල් එකක් නැහැ හොඳද ඉන්ටර්වල් එකක් නැහැ ඉක්මනට එන්න ඕන හොඳද